සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදී ප්‍රඥා නාලිකා ඔස්සේ ධර්ම දානියක් සිද්ධ කරන්නට යෙදෙන්නේ හංවැල්ල උපාලි හංවැල්ල මහත්මයා විසින් අප්‍රේල් මාසේ 29 වන දිනට ජන්මදිනයේ දින හතමුණගේ දෝන ප්‍රේමාවති මහත්මියගේ දියණිය සහ ඒ පුතණුවන් විසින් තමයි මේ දේශනාව සිද්ධ කරන්නට යෙදෙන්නේ. නිවන් මඟ පිළිබඳව දේශනාවක් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිනවා. නිවන් මඟ කියලා කියන්නේ මොකක්ද? අපි සරලව මුල ඉඳලම බැලුවොත් එහෙම නිවන් මඟ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ගොඩාක් අපි දැනුමක් හැටියට දන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද කියලා ඇහුවොත් අපට පැහැදිලි කරන්න පුළුවන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් මෙන්න මේ අට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි කවුරුත් දන්නවා. එතකොට දැන් මේකෙන් පෙන්වන අර්ථය මොකද්ද? මේ වචන දැන් මේ වචන අටක් නේ. වචන අටක්. මේ වචන අට කියවෙන්නේ කුමක් එක්කද? දැන් අපි බලමු ඉස්සෙල්ලාම සම්මා දිට්ඨි මේ කියන කාරණාවේ තේරුම. සම්මා කියන්නේ නිවැරදි. දිට්ඨි කියන්නේ දකින විදිය. මනා වූ දැක්ම. දැන් මනා වූ දැක්ම, නිවැරදි වූ දැක්ම කියන කාරණාව ගත්තහම ඒකෙන් සම්මාදිට්ඨිය කියන කාරණාවෙන් ඉස්මතු විය යුත්තේ මොකද්ද? මේ මනා වූ දැක්ම කියන එක. දැන් මනා වූ දැක්ම කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැතුව අපට එතන සංකල්පයක් ඉස්මතු වුණොත් හුදු කල්පනාව. එතකොට සම්මාදිට්ඨිය නැහැ නේ. එහෙනම් නිවන් මඟ නැහැ. සම්මාදිට්ඨිය කියන කාරණාවේදී ඉස්මතු වෙන්නට ඕන නැති මනා වූ දැක්ම කියන කාරණාවයි. මම තාම ඔබට විග්‍රහ කරලා පෙන්නන්නේ ඉස්සලම් වචනාට මොකද්ද කියන එක. වචන අටෙන් කියවෙන කාරණා. නිවැරදි දැක්ම, මනා වූ දැක්ම, දකින විදි. දැන් අපි දකින විදි කතා කරනකොට දැන් ඇහෙන් දකිනවා නේ. දැන් ඇහෙන් දකිනවා කියන කාරණාවේදී ඇහැට තියෙනවා දකින විදිහක්. ඇහැට දකින විදිහක් ඇති වුණාම ඇහැට දේවල් පේනවා. දකින්නේ ඇහෙන් දේවල් ඇහැට පේනවා. දැන් මම මෙහෙම කිව්වොත් එහෙම යම්කිසි මොනවහරි ආයතනයකින් මොනවහරි නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය වෙන මොනවහරි භාණ්ඩය අපට පේනවා. හැබැයි නිෂ්පාදනය වෙන විදිහක් තියෙනවානේ. ඒ නිෂ්පාදන විදිය නිසා තමයි භාණ්ඩයක් එළියට එන්නේ. මම තව එකක් කියන්නම්. දැන් උන බල්බ් එකක් පත්තු වෙනවා.
දැන් බල්බ් එක පත් වෙලා තියෙන්නේ නැත්නම් පත්තු වෙනවා කියනකොට අපට පත්තු වීම නිසා නැත්නම් ඒක මේ සිදුවීම නිසා බල්බ් එකකින් එළියක් හම්බ වෙනවා. හැබැයි මේක සිදුුනේ මොකද්ද? බල්බ් එක පත් වුණා. ඒ කියන්නේ ඒක ක්‍රියාවක් සිද්ධ වුණා. දැන් දුරකථනයකින් කතා කරන්න පුළුවන් වෙන ඈත ඉන්න කෙනෙකුට. දැන් අපට කතා කරාට පස්සේ හම්බෙනවා වෙන කෙනෙකුගේ කටහඬ කියලා. හැබැයි සිදුුනේ මොකද්ද? ඒ දුරකථනයෙන් කතා කරනකොට එතන සිදුවීමක් වුණා. ඊළඟට ගොඩක් මේ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් ගහක වුණ ගහකින් හම්බෙන ඇටයකින් පැලයක් ඇති වෙනවා. එතකොට පැලයක් ඇති වෙනවා කියන කාරණාව වෙන සිද්ධියක් තියෙනවා. ඒ වෙන සිද්ධියත් එක්ක පැලයක් බව නිර්මාණය වෙලා තියෙනවා. එතන එකේ සිදුවෙන විදිහක් තියෙනවානේ. හැම එකක්ම ගත්තාට පස්සේ මම පැහැදිලි කර උපමාත් එක්ක මොනවා හරි සිද්ධියක් තියෙනවා. මෙන්න මේ සිද්ධිය ඒකෙන් සිදුවෙන එකනේ. ඒ සිද්ධිය මුල් කරගෙන දැන් බල්බ් එකක් පත් වෙනවා කියවට පස්සේ බල්බ් එකක් පත්තු වීම සඳහා නැත්නම් ඒ බල්බ් එකක ආලෝකයක් නිකුත් වීම සඳහා සිදුවෙන ක්‍රියාදාමයක් තියෙනවානේ. ඒ ක්‍රියාදාමය නිසා ආලෝකයේ බවක් හම්බ වෙලා. දැන් බල්බ් එකේ පත්වීම කියන්නේ ආලෝකයේ බවක් හම්බවීම කියන එක නෙමෙයි. බල්බ් එක පත්වීම තුලින් සිදුවීමක් තමයි ආලෝකයේ බව හම්බවීම. ඒ වගේ පින්වතුනි අපි ඒ කාරණාවේ හරි සිදුවීම බලන්න. දැන් ඒක ඇත්තටම ඒක සිදුවෙන්නේ කොහොමද කියන කාරණා හොයාගන්න ඉලෙක්ට්‍රොනික පිළිබඳ දන්න කෙනෙක් ඉලෙක්ට්‍රික් පිළිබඳ දන්න කෙනෙක් ළඟට තමයි එයා තමයි සිද්ධි දන්නේ. අපට පේන්නේ නා බල්බ් එක පත්වුණා කියලා පේන්නේ අපට ආලෝකයේ නිකුත් වීමෙන් විතරයි. නමුත් අර ශේෂ්ඨ දන්න කෙනා දන්න පත්තු වෙන විදිහ ආලෝකයේ නිකුත් වීම කියන්නේ ඒකෙන් සිදුවෙන ප්‍රතිඵලය. පත්තු වෙන විදිහ එයා දන්නවා. සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම කියනකොට දැන් මේ දකින විදිය මොකක් එක්කද මේ දකින විදිය? දැන් දකින විදිහක් තියෙනකොට මොකද වෙන්නේ? මේ දකින විදිය අනුව කල්පනාවක් තියෙනවා. ඒ දකින විදිය අනුව කල්පනාවක් සම්මාදිට්ඨිය අනුව සම්මා සංකල්ප. සම්මාදිට්ඨියෙන් සම්මා සංකල්පේ පිරෙනවා. අන්න මහා චත්තාරික සූත්‍රය ලස්සන පැහැදිලි කරනවා. සම්මා සංකල්පෙන් සම්මා වාචා පිරෙනවා. සම්මා වාචාවෙන් සම්මා කම්මන්තේ පිරෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියන මේ නිවැරදි දැක්ම කියන කාරණාව එක්ක තමයි නිවැරදිව දකිනවා කියන කාරණාව එක්ක තමයි සම්මා සංකල්පයක් කියන එකකට ඉඩක් තියෙන්නේ. සංකල්ප හිතන කල්පනාවන්. දැන් අපි කල්පනාවන් කියන කාරණාවක විදිහක් හැටියට දිට්ඨිය හම්බුනොත් ඒක දිට්ඨිය වෙන්න බෑනේ. මම ඒක සරලව පැහැදිලි කරොත් එහෙම අපි දැන් ඔන්න සම්මා දිට්ඨිය කියලා මොකක් හරි විග්‍රහයක් කරනවා. මොකද්ද විග්‍රහ කරන්නේ? මොනවා හරි පැහැදිලි කිරීම් ගොඩාක් තියෙනවා. දැන් මේ පැහැදිලි කිරීම් සියල්ලම යටත් වෙන්නේ මනසින් සිදුවෙන කල්පනාවක්ද නැද්ද? මනසින් සිදුවෙන කල්පනාව. එතකොට ඒ කල්පනාවට දිට්ඨිය කියලා කියන්න බෑනේ. දැන් මම උපමා ටිකකින් පැහැදිලි කරේ. ආලෝකයක් බල්බ් එකකින් නිකුත් වෙනවා. එතකොට නිකුත් වීමේ සිදුවීමකින් ආලෝකය කියන එකක් හම්බ වෙලා. ආලෝකය කියන එක කතා කරා කියලා සිදුවීම කියන එක හම්බෙලා නැහැ. සිදුවීම කියන එක දකින්නට වෙනවා. ඒක තමයි ඒක සිදුවෙච්ච නිසායි ආලෝකයක් හම්බුනේ. අන්න ඒ වගේ තමයි නිවැරදි දැක්මක් දකින විදිහක් තමයි සම්මා දිට්ඨිය. ඊළඟට සම්මා සංකල්පය කියන්නේ නිවැරදි කල්පනා කරන විදිය. අද ගොඩාක් කුරුබිලා තියෙන්නේ නිවැරදි කල්පනා කරන විදිහක් කියන කාරණාව එක, ඒ කියන්නේ නිවැරදි කියන කල්පනා කරන විදිහකින් අපි නිවැරදි දැක්මක් කියලා විග්‍රහ කරගන්න යනවා සම්මා දිට්ඨියයි කියලා. ඒක වැරදි. මේක සම්පූර්ණයෙන් මාර්ගයක් කියන්නේ ප්‍රතිපදාවක්. ප්‍රතිපදාවක් කියන්නේ ගමන් කිරිල්ල. එහෙනම් ගමන් කරන විදිහක් වෙන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ගමන් කරන විදිහක් සිදුුනේ නැත්නම් එතන ඒක මාර්ගයක් වෙන්න බෑනේ. ඔබ කවුරු හරි ඉන්නවද මේ පාරේ ගෙවල් හදන? පාරේ ගෙවල් හදන්නේ නැහැ නේද කවුරුවත්? ඒ කියන්නේ මාර්ගයක ගෙවල් හදන්නේ නැහැ නේ. පදිංචි, ඒ කියන්නේ ගෙවල් ඇදුව පදිංචි වෙන්න වෙනවා නේ. පාරේ පදිංචි වෙන්න වෙනවා. දැන් පාරේ පදිංචි වෙන පිරිසකුත් ඉන්නවා නේ. කවුද පාරේ ඉන්නේ? පදිංචි වෙන නිදාගන්නේ එහෙම හරක් බල්ල වගේ අය පාරේ නිදාගන්නවා. පාරේ පදිංචිනවා. කවුද හරක් බල්ල වගේ අය? අනික් කට්ටිය කරන්නේ නැහැ නේ. එතකොට දැන්
හොඳට හිතර බලන්න අපිත් පදිංචි වෙන විදිහ දෙයක් සිදුවෙනවනම් මේ මාර්ගය කියන කෘත්තියේදී එකතර අද හරක් බල්ල වගේ අයි කියන්නේ මෝඩ අසත්පුරුෂ බවනි මෝඩ සහ ගුණුවන් නැති භාවේ. දර මෝඩ බවයි ගුණුවන් නැති භාවයයි එක්ක නේද මේ මාර්ගය කිය කියා නිර්වචනය කරමින් පැහැදිලි කරමින් යම් කිසි විග්‍රහයක පදිංචි වෙලා ඉන්නවා කියන. එහෙනම් එයා ඇත්තටම මාර්ගේ නේ. මාර්ගේ පදිංචි වෙන්න බෑනේ. ඒක යාට ඒක යාට ඒක මාර්ගයක් වෙලා නෑ. වෙන අයට වෙච්ච මාර්ගයක්. යාට මාර්ගයක් නෙමෙයිනේ. දැන් බල්ලන්ට හරකුන්ට වගේ අයට තිරිසනුන්ට පාර මාර්ගයක් නෙමෙයිනේ. එයාලට ඒක ඉන්න පුළුවන් තරක රස්නේ අවස්ථාව ඔයාලට ලබන්න ඕන වෙද්දි වහින කාලෙදී එහෙම අන්න එයාලට පාර නිදාගන්නේ හරිෂෝ. දැන් එයාලට ඒක මොකක් කියලාද? වාසස්ථානියක් කියලා. එයාලට පාරක් වෙලානේ. පාරබ්බව දැනගත්ත කෙනා ඒක ලගින්නේ නේ. මාර්ගයබ්බව දැනගත්ත කෙනා ඒක ලගින්නේ නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ නිවන් මගයි කියලා අරෂ්ටාංග මාර්ගයයි කියලා මේ මාර්ග කියන වචනෙටවත් අර්ථානිත භාවයක් වෙන්නේ නැතුව මොකක් හරි ලැබගෙන ඉන්නවනම් ඒ ලැබගෙන ඉඳීම කියන කාරණාව තුලම තියෙන්නේ මාර්ග බව නෙමෙයි. ඒ කාරණාව තුලම අඥානයක් තියෙන්නේ. එහෙනම් මේ මාර්ගය කියනකොට සම්මා දිට්ඨිය කියනකොට සිදුවිය යුතුයි නිවැරදි දැක්මක්. එහෙනම් ඒක ලැබීමක් එක්ක තවත් සංකල්පයක් වෙන්න බෑ. සම්මා සංකල්පය කියනකොටත් නිවැරදි වූ කල්පනාවක් තියෙන්නට ඕන. එතකොට කල්පනා වෙන විදිහයි නිවැරදි වෙන්නේ. දකින විදිහයි මනා දැක්ම වෙන්නේ, කල්පනා කරන විදිහයි මනා කල්පනා වෙන්නේ. ඊළඟට සම්මා වාචා කතා කරන විදිහ අන්න ඒ කාරණාව නිවැරදි වෙසිදු වෙන කාරණාව. සම්මා කම්මන්ත කරන ක්‍රියාව, සම්මා ආජීව ජීවන පැවැත්ම විදිය නිවැරදි දෙයක්. ඊළඟට සම්මා වායාමී වීරිය නිවැරදි වීරිය. සතිය සම්මා සතිය නිවැරදි විදි සතිය. සම්මා සමාධිය අන්න නිවැරදිව එක ගැත්තිය. එතකොට දැන් මේවා සිදු වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය පිරීමෙන් තමයි සම්මා සංකල්පය පිරෙන්නේ. සම්මා සංකප්පයෙන් තමයි සම්මා වාචා. සම්මා වාචා පිරීමෙන් සම්මා කම්මන්ත පිරෙනවා. සම්මා කම්මන්ත පිරීමෙන් සම්මා ආජීවය පිරෙනවා. සම්මා ආජීවය පිරීමෙන් සම්මා වායාමය. සම්මා වායාම පිරීමෙන් සම්මා සතිය, සම්මා සතිය පිරීමෙන් සම්මා සමාධිය. මෙන්න මේ විදිහට තමයි මාර්ගය සිදු වෙන්නේ. මේ මාර්ගය සිදු වෙන්න දැන් මේක එහෙනම් මේක නිවන් දකින විදිහට පෙන්නන කාරණාවේ අර්ථය කොහොමද? දැන් සම්මා කියන කාරණාව සිදුවිය යුත්තේ නිවන් දකින විදිහට නම් සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය කියලා කියන්නේ සක්කාය කියලා කියන්නේ බුදුරණවහන්සේ සක්කාය කියන එකට පෙන්නනවා. බුදුරණවහන්සේ අර්ථය හැටියට පංච උපාදානස්කන්ධය කියන එකට සක්කාය කියන්නේ. එතකොට සක්කාය කියන කාරණාවේ සාමාන්‍ය සමාජී අර්ථය තමයි සුඛීයත්වය කියන කාරණාව. එතකොට සුඛීයත්ව නිරෝධය මේ තමයි නිවීම කියන කාරණාව. සුඛීයත්ව නිරෝධය. එතකොට සුඛීයත්වයේ නිරෝධ වීම කියන දේ තමයි නැත්නම් පංච උපාදානස්කන්ධ නිරෝධය කියන කාරණාව. බුදුරණස් වෙනවා පංච උපාස්කන්ධ නිරෝධය කියලා. පංච උපාස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? පංචපාස්කන්ධය කියලා කියන්නේ පින්වතුනි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට නෙමෙයි. දැන් අපේ අද බෞද්ධ සමාජයේ හුරු වෙලා තියෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට කියලා. කොහේ හරි බුදු දේශනාවක බලන්න එහෙම තියෙද කියලා පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට කියලා නෑ. කොතනකවත් බුදු දේශනාවක නෑ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන පහටයි. බලන්න බුද්ධ දේශනාවේ ඕන තැනක කොතන හරි තියෙද කියලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට පංච උපාදානස්කන්ධේ කියලා තියෙද කියලා නැහැ. කොතනකවත් කියලා නැහැ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ පහටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය කියනකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහක් හොයගත කියලා වැඩක් නැහැ. කියන්නේ ඒ පහට සක්කාය කියලා නැහැ කොතනකවත්.
එහෙනම් රූපය උපාදානස්කන්ධයක් කියන්නේ කොහොමද? අන රූපය උපාදානස්කන්ධයක් කියලා කියන කාරණාව විග්‍රහ කරනවා දේශනා ගණනාවකම පෙන්නනවා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනිහි දුරළඟ ගොරෝසු සියුම් කියන මෙන්න මේ කාරණා එක යම් රූපයක් උපාදානීය සාසව උපාදානීය ආශ්‍රව සහිත උපාදානීය යුක්ත වෙනවද මෙන්න මේකට කියනවා මොකක් කියලාද රූප උපාදානස්කන්ධය. ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනිහි දුරළඟ ගොරෝසු සියුම් කියන මේ කාරණා ඒ යෙදීමේ සිදුවෙන වේදනාව සාසව උපාදානීයමට කියන වේදනා උපාදානස්කන්ධය කියලා. ඔන්න ඔය තමයි විග්‍රහ කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ සිදුවීමේ කෘත්‍ය තමයි මොකද්ද? සක්කාය කියලා කියන්නේ. ඔන්න ඔය සක්කාය නිරෝධයක් තමයි බුදුරයන් වහන්සේ පෙන්වන ධර්මය. නිවන් මඟ, නිවීම මාර්ගය ඔය සක්කාය නිරෝධය. එතකොට එහෙනම් මොකද්ද නිරෝධ වෙන්නේ? අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් යම් රූපයක් යම් විදීමක් යම් හඳුනා ගැනීමක් සංඥාවක් යම් චේතනාවක් යම් විඥානයක් ඇද්ද ආශ්‍රව සහිත උපාදානීය ලෙස මෙන්න මේ විදිහට තියෙනවා. ආශ්‍රව සහිත උපාදානීය මෙන්න මේකට කියනවා සක්කාය කියලා. දැන් ඔය කාරණා ඉක්ම වෙනවා කියන තැනදී සක්කා නිරෝධ වෙනවා කියන තැනදී එතකොට මේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ගොරෝසුසියුම් දුරළඟ කියලා ආශ්‍රව සහිත උපාදාන කියන මෙන්න මේ කරුණු සියල්ලක්ම කතාවක් නැති වෙන්නට ඕනේ නේ. දැන් ඒකනේ පංචපදනස්කන්ධය කියන්නේ. එතකොට කතාවක් නැති වෙන්නට ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ යෙදීම් දෙත් එක්ක. ඒ යෙදීම්ද රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ කියන එක නෙමෙයි. ඉක්ම වෙනවා නම් අතීතනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ගොරෝසු හෝ සියුම් හෝ කියන මෙන්න මේ කරුණු එක්ක යෙදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආශ්‍රව සහිත උපාදානීය කියන මේ කාරණාවයි ඉක්ම වෙන්නට ඕනේ නැත්තේ. වෙන එකක් එහෙම නෙමෙයි. දැන් අපට නිවන් මඟ හැටියට ආරෂ්ඨාංගික මාර්ගයේ හැටියට අපට හම්බ වුණොත් අතීත අනාගත වර්තමාන ලෙස ආධ්‍යාත්මික හෝ බාහිර හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වශයෙන් අපට යම් හඳුනා ගැනීමක් යම් දැන ගැනීමක් යම් ස්වરૂපයක් ආවොත් අපි ගත්තොත් ප්‍රණීත වශයෙන් ප්‍රණීත වශයෙන් යම් ස්වરૂපයක් ආවොත් අපට යෙදුනොත් එහෙම ඒ ස්වરૂපය යෙදුනා කියලා කියන්නේ මොකද්ද? ඒක ඉන්නවා. මොකද ආශ්‍රව ක්‍රියාකාරීත්වය කියනට ආශ්‍රව කතා කරනවා. ආශ්‍රව නිදින විදි තුනක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. පැවැත්ම කියන එක ආශ්‍රවයක්. එතකොට යම් වූ ප්‍රණීත වූ ස්වરૂපයක යෙදීමක් කරනවනම් ආශ්‍රව සහිතයි. ඇයි ඒ පැවැත්මක් නේක? ප්‍රණීත වූ යෙදීමක්. ප්‍රණීත වූ ස්වરૂපයක් යෙදিলা. ප්‍රණීත වූ ස්වરૂපයක් කිදිච්ච තැනදී ඒ ප්‍රණීත වූ ස්වરૂපය තුළ බැඳීම නේද තියෙන්නේ? ඇයි? ආසව පැවැත්ම බව. පැවැත්ම බව කියනකොටම තණ්හාවේ කෘත්‍යය. ආසව කෘත්‍ය, තණ්හාව කෘත්‍ය. තණ්හා කෘත්‍ය කියන්නේම තදුපාදානම්. උපාදානය කියන්නේ. එතකොට දැන් මේ බැඳීමේ කෘත්‍යය. එහෙනම් ඒ විදිහේ ස්වરૂපයක් ඉස්මතු වෙනවා කියන්නේ ප්‍රණීත වූ ස්වરૂපයක්. බැඳීමකින් යුක්තව ප්‍රණීත වූ ස්වરૂපයක් ඉස්මතු වෙනවා කියලා කියන්නේම අන්න එතනදී සිදුවෙන කාරණාව තමයි තවත් වූ සක්කායක්මයි. මොකද සිදුවෙන්නේ? තවත් වූ සක්කායක්ම සිදුවෙනවා. තවත් වූ සොකීයත්වයක්ම සිදුවෙනවා. දැන් කෝ ඊතරවීම? ඊතරවීමක් නැහැනේ. ඊතරවීමක් සිද්ධ වෙන්නේ නැහැ. තවත් වූ ස්වરૂපයක් ඉස්මතු වීමක් විතරයි සිද්ධ වුනේ. එතකොට තවත් වූ ස්වરૂපයක් ඉස්මතු වෙන තැනදී අපි මොන විදිහයකට හරි යම් කිසි කාරණාවක් මොන විදිහයකට හරි යම් කිසි කාරණාවක් අපට ලැබුණොත් මොනවා හරි කාරණාවක් ලැබුණොත් නිවන් මගයි කියලා අපට සැබෑම නිවන් මග සිද්ධ වෙලාද? සැබෑම නිවන් මග සිද්ධ වෙලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි මේක මේ හරියට ඉගෙන ගන්න නිසා තමයි අපි මොනවා හරි ප්‍රණීතත්වයක් එක දැන් ඔන්න බලන්න. කද භාවනා ඥාන විවිධාකාර දේවල් ඉගෙන ගන්නකොට අපට ඒකට නිර්වචනයක් වෙනවා ප්‍රණීත වශයෙන්. දැන් ඒක නිවන් මග කියලා කියනවා. දැන් ඒක ස්වરૂපයක් විඳීමක් නෙමෙයි. යම් ප්‍රණීත විඳීමක
යෙදිච්ච බවක් නෙමෙයිද? ආශ්‍රව සහිත බවක් නෙමෙයිද? දැන් ඒක සක්කායක් නෙමෙයිද? සුඛියත්වයක් නෙමෙයිද? ඉතින් ඒක සක්කායනයි මේ පංචපාස්කන්ධ කියන කාරණාවනේ. සක්කායක යෙදීමනේ. සක්කායක යෙදීමක් කියන්නේ සක්කා නිරෝධයද? නෑ, සක්කා නිරෝධයක් නෙමෙයි. සක්කායක තහවුරු වීම. කෝ නිවන් මඟ? නිවන් මඟ නෑනේ. ඇයි මෙහෙම වෙන්නේ? හරියට ඉගෙන ගන්නෑනේ. ඉගෙන ගන්න නැතුව ධර්මය මේ නිවන් මඟ කියන මේ කාරණා ඉගෙන ගන්න නැතුව ඔහි කවුරු හරි කිව්ව පළියට අන්ධ විදිහට අර ලේබල් කර කර මේ ලේබල් සිස්ටම් එක අද මේ බෞද්ධ සමාජයේ පුදුම විදිහට තියෙන්නේ. ලේබල් කරන එක 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 ලේබල් කරනවා. දැන් අපි ගත්තු මං මේ උපමාවක් කියන්නම්කෝ. දැන් ඔන්න අපි ගමු මොනවා හරි බෙහෙත් වර්ග තියෙනවා, තියෙන භාජන තියෙනවා, මේ බෙහෙත් සහිත මොනවා හරි දියර හරි තියෙන භාජන ඔන්න පහක් තියෙනවා. ඒ පහේ වෙන වෙන මොන ගහලා තියෙනවා, මේක මේ වට ගුණයි කිය කියා ලෙඩෙත් එක්කම ඒ බෙහෙතයි ඔක්කොම ටික ගහලා තියෙනවා. ඒ විදිහට මේ ඒ භාජන පහේම ඒකේ තියෙන කාරණාව එහෙම ලියලා ගහලා තියෙනවා. දැන් ඒකේ හැබැයි දැන් බෙහෙතේ කෘත්‍ය, බෙහෙත සහ ලෙඩේ කෘත්‍ය සිදුවෙන්න දෙන්නේ නැතුව අපි අර දැන් ඕනත් දැන් දැන් අද වුණත් නූතනේ වුණත් වෙරෙන් දැන්වීමක් දැම්ම ගම මිනිස්සු පුදුම විදිහරනේ ඒකට ඇදිලා යන්නේ. අය ඇතුළේ තියෙන කාරණා බලන්න දෙයක් නැහැ නේ. මෙන්න මේ වගේ අඥාන විදිහට අර ලේබල් ටික ලෙව කනවා වගේ ඔක්කොම කාබන් රහණ තියෙන්නේ ඔන්න ඔය තත්ත්වෙටපත් වෙලා. අය අර ලේබල් එකේ ගහලා තියෙන ටික නෙමෙයි ලේබල් ලෙව කන්නාසේ පුරුදු වීමක් තියෙන්නේ. මොකද තියෙන්නේ අන්න අර මේවා ටික කිය මේ ලේබල් කරනවා, ඥාන ලේබල් කරනවා, ඊළඟට මේ තව මොනවාරි කරුණු ටිකක් ලේබල් කරනවා. මේවා ලේබල් කර කර ඉන්න එකක් තියෙන්නේ. තව කෙනෙක් එහෙම ලේබල් කරන දේ කියෙව්වට පස්සේ පුදුම හතුරක් තියෙන්නේ. ඔන්න දැන් මෙහෙම විදර්ශනා වෙනවා, මෙහෙම විදර්ශනා වෙනවා, මෙහෙම ඥානයක් උපදිනවා. ඔන්න දැන් ඒ ඥානෙ මේ තියෙන්නේ. දැන් අර වචනේ දැන් හුරු කරනකොට දැන් ඒ වචනේ හුරු වෙන්නේ නැද්ද බලන්න. දැන් පුංචි කාලේ ඉඳලම අපට මේ සමාජයේ වචන හුරු වෙන්නේ කොහොමද? එක එක දේවල් හඳුනගන්න මේ සමාජයේ වචන හුරු වෙන්නේ එක එක දේවල් හඳුන ගන්න අපට එක එක විදිහට හුරු කරලා තියෙනවා. ඒ හුරු කරන එක දිගට කරගෙන මොකද වෙන්නේ? අපි ඒකට හුරු වෙනවා. එහෙම නේද හුරුලා තියෙන්නේ? දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් හුරු කරනවා කියලා. අර කෝප්පෙට පීරිසිය කියලා, පීරිසියට කෝප්පෙ කියලා හුරු කරනවා. දැන් මෙහෙම හුරු කර කර හිටියොත් එහෙම එයාට කෝප්පේ කියලා හම්බෙන්නේ පීරිසිය, පීරිසිය කියලා හම්බෙන්නේ කෝප්පේ. ඇයි? හුරු කරපු විදියනේ. ඉතින් ඒ විදිහටම තමයි, ඒ විදිහටම මොනවා හරි දෙයක් හුරු කරාම දැන් වචනේ මොකක් හරි වුණාට ප්‍රශ්නයක් නැහැ. හුරු කරන විදිහත් එක තමයි වෙන්නේ. දැන් ඔන්න මේ ඥානිය, මේ ඥානිය, මේ ප්‍රතිපදාව දැන් මේකයි කිය කියා දැන් හුරු කරනවා. දැන් මොකද වෙන්නේ? එහෙම හුරු කර කරා හුරු කර කරා ඉන්නකොට දැන් ඒක අන්න ඒ දේ බවට පත් වෙලා අද මේ විදර්ශනා ඥාන කියලයි මේ හැම දෙයක්ම මේ ඉස්මතු වෙවි එන්නේ. අර කවුරු හරි අපිව අන්ධන නිසා, අන්ධනවා කියලා කියන්නේ මොකද්ද? කවුරු හරි කියන දේවල් එහෙයි එහෙයි කියලා පිළිගන්න එක. එච්චරයි. විචක්ෂණය කරන හිතන බවක් එක මේක මොකද්ද මේ කියන්නේ කියලා හොයන්නේ නේ. පරම්පරාවෙන් ආව නිසා මොනවාරි කාරණාවක් එක ඔහේ පිළිගන්නවා. එතකොට ඒ පිළිගැනීමත් එක්ක අර හිතන්න නැති නිසා අන්ධකමත් එක්ක මෙන්න මේ විදිහට අර ලේබල් එව කහලා ඔක්කොම එක රහයි කියනවා වගේ අර ඇතුලේ තියෙන කාරණාව බෙහෙත බොණ්ඩ, කියන්නේ බෙහෙත බොණ්ඩ නම් ඒකේ තියෙන දේ බීලා බලන්න ඕනේ. බීලා බලන විදිය බෝතලේ අතට ගන්න, අතට අරගෙන බෝතලේ ඊළඟට මේ හැන්දකට ගන්න, හැන්දක දැන් මේව ලියලා නේ අතට ගන්න විදිය, මිගිහිල බෝතලිය අල්ලන විදිය, ඒව ලියලා නැහැ. ඒවා යාගේ හැකියාවෙන් කරන වැඩ. දැන් ජීවිතේ හිතන්නේ නැති කෙනෙක් අර වචන ටික හුරු කරගෙන විදර්ශනා ඥාන කියලා මොනවා හරි දෙයක් කියලා මේ කරන කාරණාව අර තව කෙනෙක් අඳලා කරන දෙයක් විතරයි. ඉතින් ඒ කාරණාවත් අහපව් ප්‍රණීත විදිහට අපි දැන් ඒක හුරු කරන නිසා අපිට ප්‍රණීත විදිහට මොනවා හරි විදීමක් හම්බ වෙනවා. සක්කායන් කෝ නිවන් මඟ, කෝ සක්කා නිරෝධයේ මඟ. බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා අංගුත්තර නිකායේ චතුක්ක චක්ක නිපාතේ හතර පොත් වහන්සේ තුල අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බාන සුඛ කියන දේශනා තුලදී යම් කිසි කෙනෙක් නිවීම දුක් වශයෙන් සම්මර්සණය වෙනවනම් නිබ්බාන දුක්ඛතෝ සමනුපස්සති. නිවීම දුක් වශයෙන් සම්මා, නිවීම කියලා කියන්නේ මොකද්ද? නිවීම මොකද සිදුවෙන්නේ? සක්කා නිරෝධේ. සක්කා නිරෝධයේ දුක් වශයෙන් කියලා කියන්නේ සක්කාය නිරෝධයකට
යමු වෙන්නේ. සක්කාය නිරෝධයක දැන් සැපයි කියන කාරණාවක තියෙන පිහිටීම, දුකයි කියන කාරණාවක තුල තියෙන අයින්වීම. එතකොට සක්කාය නිරෝධයක පිහිටීමක් වෙන්නේ. සක්කායකමයි පිහිටීමක් වෙන්නේ. එයාට කවදාවත් නේතං තානං විජ්ජති සිදු වෙන්නෙම නෑ කියන මොකද්ද මේ නිවන් මගට බැහැ ගන්නවා කියන එක වෙන්නෙම නෑ. දැන් එතකොට විදර්ශනා ඥාන කියලා හරි මොනවා හරි දැන් වචන ගොඩාක් තියෙනවා එක එක જાති. ඒ විදිහට අපි නොදන්නා වචන කාරණා ටිකක් ලේබල් කරමින් මෙන්න මේකයි මේ කියලා තියන්නේ කියලා අපි එතන läගගෙන ඉන්නවා නම් ඒක ප්‍රනීත වශයෙන් අපට හම්බ වෙලා නම් දැන් එතන සිදු වෙන්නේ මොකද්ද? සක්කායක läග ගැනීම. පංචපාස්කන්දේ läග ගැනීම. එතකොට ඒක එහෙනම් ඒ කාරණාව ඒක පින්වතුනි නිවන් මගක් කියන කාරණාවක් නෙවෙයි. හැබැයි ඥාන ටිකේ ලේබල් ටික තියෙනවා. මේ ඥානයේ මේ ඥානයේ මේ ඥානයේ ලේබල් ටික තියෙනවා. ලේබල් ටික හුරු කරලා මන්තර වශයෙන් හුරු කරලා ලේබල් ටික. ඔන්න ඔතෙන්ටපත් වෙන්නට එපා. එහෙම නැතුව මේ හිතන කෙනෙකුට මේ නිවන් මග කියන්නේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්නට ඕන. නිවන් මගයි කියන්නේ මොකද්ද කියලා අපි හොයන්න හිතන්න පටන් ගන්නට ඕන නිවන් මග කියන්නේ මොකද්ද කියලා. එහෙනම් නිවන් මග කියන කාරණාව ඔන්න මම ඔබට දැන් සරල කරුණ ටිකක් ඉස්සලාම් පැහැදිලි කරලා දුන්නේ. නිවන් මග කියද්දී නිකන් ඔහේ වචන ටිකට නිකන් ගිරව් වගේ මේ හුරු වෙන්නේ නැතුව මේකේ පෙන්වන කාරණාව තුල තියෙන කරුණ ඉස්සලාම් වචන ටික තේරුම් ගන්න ඕනේ. වචන ටිකෙන් පෙන්වන අර්ථය තේරුම් ගන්නට ඕනේ. ඒකනම් නිවන් මගයි කියන්නේ මොකද්ද කියලා බලන්නට ඕනේ. ඒ නිවන් මගයි කියන කාරණාවේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. ඒකේ අර්ථානිත භාවය ඉස්මතු වෙන්නට ඕනේ. දැන් අපි ඔන්න ඒකේ විග්‍රහයට යන්නට ඕනේ. ඊළඟට මේ විග්‍රහය තුළ පැහැදිලි කරන කාරණාව ඉගෙන ගන්නට ඕනේ. විග්‍රහය තුළ පැහැදිලි කරන කාරණා ටික ඉගෙන ගන්න තැනදී එයා දැන් ඉගෙන ගන්න යන්නේ අර වටහා ගැනීමත් එක්ක නිවන් මග සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? ඊළඟට නිවන් මග කියන්නේ මොකද්ද? මෙන්න මේවා වටහා ගැනීමත් එක තමයි ඉගෙන ගන්න. එහෙම වටහා ගැනීමත් එක්ක ඉගෙන ගන්න නැති වුණොත් එහෙම. ඒකේ අනිවාර්යෙන්ම නිකන් අර මම මුලින් කියමු උපමා වගේ අර ලේබල් ලෙව කාලා ලබන කාබන් රහ හැම එකකින්ම ලබන්න ආසේ අපි මේ ලෝකේ මානසික ලෝකයේ තුලින් ජීවත් වෙන මේ ජීවිත විදිහටම නිවන් මග හැටියටත් ඒ කටයුත්ත කරනවා. එතකොට දැන් බලමු සම්මාදිට්ඨිය කියන කාරණා විග්‍රහය මොකද තියෙන්නේ කියලා. සම්මාදිට්ඨිය කියන කාරණාදි පැහැදිලි කරනවා දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. දැන් ඔන්න මෙතනත් පැහැදිලි කරන කරුණු ටිකක් අපි දැන් මේක බලන්න වෙන් වාසි. මොකද දුක්ඛේ ඥානිය කියන්නේ? දුක්ඛේ ඥානිය කියන්නේ දුක කියන කාරණා පිළිබඳ ඥානිය නුවණ. නුවණ මිසක් සංකල්පේ නෙමෙයි ඈ. හොඳට තේරුම් ගන්න. දුක්ඛේ ඥානිය දුක පිළිබඳව තියෙන ඥානයේ නුවණ. දුකයි කියලා සංකල්පයක් නැත්තම් දුකයි කියලා සංකල්පයකින් වන විඳවීම කියන එක නෙමෙයි. දුක පිළිබඳව ඥානිය. දැන් අපි ගත්තොත් එහෙම බල්ලෙකුට ගලක් ගැහුවොත් එහෙම උට රිදෙනවනේ. උට දුක දැනෙනවද නැද්ද? දුක දැනෙනවා. ඌ දුක විඳිනවා. ඊළඟට අපි ගත්තොත් ඕනෑම ආගමක කෙනෙකුට මොන හරි වේදනාවක් දැනුණාට පස්සේ යාට දුකක් දැනෙනවද නැද්ද? දුකක් දැනෙනවා. දුක්ඛේ ඥානිය. ඥානිය කියන්නේ සංකල්පයක් එහෙම නෙමෙයි. ඥානිය කියලා කියන්නේ ඥානයකට සංකල්පයකට හෝ විඳවීමකට නෙමෙයි. දැන් අපි දුක කියන කාරණාව දුක් විඳවීම කියලා ඉන්න කාරණාවකට දැම්මුත් තිරිසනුන්ටත් දුක්ඛේ ඥානය තියෙනවා නේ. ඒ කියන්නේ තිරිසනුන්ටත් සම්මා දිට්ඨිය තියෙනවා. ඇයි උටත් ගලක් ගැහුවට පස්සේ බල්ලෙකුට ගලක් ගැහුවාම හරකෙකුට පොල්ලකින් ගැහුවාම උටත් රිදෙනවනේ. උටත් දුක් වේදනාවක් තියෙනවනේ. ඒක ඌ භුක්ති විඳිනවනේ. එහෙනම් උටත් දුක්ඛේ ඥානිය තියෙනවනේ. නෑ හොඳට තේරුම් ගන්න. දුක්ඛේ ඥානිය කියලා කියන්නේ ඥානයකට සංකල්පනාවකට භුක්ති විඳීමකට නෙමෙයි. දැන් අපි ඔන්න ඒක තේරුම් ගන්න. නැත්තම් අපි මේවා නිකන් බුදුම විදිහට වැරදි විග්‍රහ දා ගන්නවා. දුක්ඛේ ඥානිය දැන් මම ඔබට පැහැදිලි කරා මාර්ගය කියලා එකක් තියෙනවා. සම්මාදිට්ඨිය කියලා කාරණාව කතා කරන සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දකින විදිහ. ඒක වන විග්‍රහය. දුක පිළිබඳව ඥානය. ඊළඟට දුක සමුදය ඥානං. දුක හට ගන්න ආකාරයේ ඥානෙ. දුක නිරෝධේ ඥානං. දුක නිරුද්ධයෙන් පිළිබඳ ඥානෙ. දුක නිරුද්ධගාමිනී පටිපදාය ඥානං. දුක නිරුද්ධ වීම ප්‍රතිපදා පිළිබඳ ඥානෙ. මේ මොනවද? මේවා ඥාන. සංකල්ප නෙමෙයි මොනවද මේ ඥානයන්?
ඊළඟට දැන් එහෙනම් මේක ඥානයක් වෙන්නට ඕනේ. දැන් අපි ඒක පොඩ්ඩක් ඊට පස්සේ බලමු. දැන් ඒක බලන්න කලින් අපි ඊටු ටිකක් බලමු. ඊළඟට බුදුරණහන්සේ විග්‍රහ කරනවා සම්මා සංකල්පයේ හැටියට නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. දැන් මේ මොනවද සංකල්ප? නික්මීම කියන සංකල්පේ. මොකද මේ පෙන්වන්නේ? නික්මීම කියන සංකල්පේ. නික්මීම කියන සංකල්පයක් කියන තැනදී ඒ සංකල්පයේ කල්පනා කරන විදිහ තුළ තියෙන්න ඕන නැති නික්මීමන්නේ. දැන් අපට නික්මීමයි කියලා ලබා ගන්න විදිහ දෙයක් තිබ්බොත් ඒක නෙක්කම්ම සංකල්පයේද? ඔමන් කියපදී ආය හොඳට හිතලා බලන්න. නෙක්කම්ම සංකල්පයේ කියන කාරණාවෙත් සංකල්පයේ විදිහනේ. ඒ කියන්නේ කල්පනා කරන විදිහ තුළ තිබිය යුතු මොකද්ද? නික්මීම කියන කාරණාව. එතකොට සංකල්පනාව තුළ අපට ඉස්මතු වෙලා එන්නේ නික්මීම, නෙක්කම්ම සංකල්පය කියලා ලැබෙන එකක් නම් මෙන්න මේකයි නෙක්කම්ම සංකල්පය කියලා දැන් ඔන්න ලැබෙන එකක් වෙලා. ඒක එතන දැන් නෙක්කම්ම කියන විදිහට සංකල්පයක් වෙලාද? නැහැනේ. නෙක්කම්ම කියන විදිහට සංකල්පයක් වෙලා නැහැ. නෙක්කම්ම කියන විදිහට සංකල්පයක් වෙන්නට හොඳට තේරුම් ගන්න සංකල්පයේ විදිහට සිදුවෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්න කලින් අනුපිළිවෙල කතාවක් කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්කම්මං ආනිසංසං. මෙන්න මේ කතා ටික කරනවා. දානීය පිළිබඳව, සීලයේ පිළිබඳව ගොඩාක් ඒව කතා කරලා, කෙලෙස් වල අපිරිසිදු භාවයක් කතා කරලා, ඊළඟට නෙක්කම්මං ආනිසංසං. නික්මීමේ ආනිසංසී. දැන් මෙතන මේ නෙක්කම්ම සංකල්පය. ඒ කියන්නේ හිතන විදිහ, කල්පනා කරන විදිහ තියෙන්නේ නෙක්කම්මයක්. කල්පනා කරන විදිහ නෙක්කම්මයක් කියන කාරණාවක් සිදු වෙන්නේ නැතුව අපට කල්පනා කරන විදිහේදී හම්බ වුණා නම් යම් කිසි විදිහකින් තවත් ලැබෙන දෙයක්, එහෙනම් ඒ කාරණාව නෙක්කම සංකල්පයක් නෙමෙයි. හැබැයි අපට නෙක්කම්මේ කියලා සංකල්පනාව මම පැහැදිලි කරේ සම්පූර්ණයෙන් යථාර්ථවාදීව. යථාර්ථවාදීව නැතුව, ඒ කියන්නේ දැන් ධිට්ඨිය පිළිබඳව ඉස්සලම් කතා කරානේ, දුක්ඛ ඥාන සම්මුති නිරෝධයේ මග්ගේ ඥානය කියලා. එහෙම යථාර්ථවාදීව නැතුව අපිට නෙක්ඛම්ම සංකල්පය කියන කාරණාව කතා කරන්න පුළුවන් යමකින් අයින් වෙන්නට ඕනේ කියලා, ඒ කියන්නේ හිත හිතා ඉන්න ගතිය. ඒත් තියෙන්නේ ඒ විදිහම හිතවිල්ල. ප්‍රශ්නේ තියෙන්නේ ඒ එයාගේ කල්පනාවත් එක්ක යම් කිසි විදියකින් හරි, ඒ කියන්නේ අපි හිතමුකෝ මොනවාරි අකුසලයක් කියලා, ඒ කාරණාවයක නික්මෙන්න ඕන කියන එක. ඒත් තියෙන්නේ ඒකත් එක්ක. ඊළඟට අව්‍යාපාද සංකල්පේ. ව්‍යාපාද නැති බව අව්‍යාපාදේ. අන අව්‍යාපාද කියන්නේ ව්‍යාපාදයක් නොවන අන්නේ කල්පනාව. විහිංසාවක් නොවන කල්පනාව. එතකොට මෙන්න මේ කල්පනා තුන තමයි සංකල්ප හැටියට. දැන් බලන්න අපි අද මොනවා හරි කල්පනා වීමක් අපි තුළ ජීවිතයේ සිදුවෙනකොට ඒ සිදුවෙන කල්පනාවේදී අපට සිද්ධ වෙන්නේ යම් කිසි කෙනෙකුට විහිංසාවක් වෙන විදිය කල්පනාවද, ව්‍යාපාදයක් වෙන විදිය කල්පනාවද නැද්ද කියලා බලන්න. අපට ව්‍යාපාදයක් වෙනවා, අපට ගැටෙන බවක් වෙනවා. දැන් අද සමාජයේ මේ නූතන සමාජය වෙනකොට නම් අපිට තියෙන්නේ අපි මොන කල්පනාවක් අද බොහෝ වෙලාට කරන්න ගියා සිදුවලා තියෙන මොකද්ද? ගැටෙන විදිය දෙයක් වෙන්නේ, ව්‍යාපාරයක්, හිංසාවක් කරන විදිය. දැන් මේ මොකද්ද මේකෙන් සිදුවෙන්නේ? ඒකෙන් මේ නිවන් මාර්ගය කියන කාරණාව කොහොමත් වෙන්නේ නැද? මේක මහා චත්තාරීසක සූත්‍රයේ පෙන්නනවා ලෞකික සම්මාදිට්ඨිය කියන විග්‍රහය යටතේ. මොකද්ද ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කියලා පැහැදිලි කරද්දිත් එතනත් පෙන්නනවා ලෝකයේ, කියන්නේ ලෞකික මේ ලෝකයේ කියන කාරණාවත් එක්ක. එතන ඒ පැහැදිලි කරන්නේ සාසවා උපදිවේපක්කා, පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. එතනත් පෙන්නන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන සංකල්ප. එතකොට ඒ එතන පෙන්නන කාරණාව පිනට නැඹුරු වෙන විදිය. පුඤ්ඤ භාගියා පිනට නැඹුරු වෙන විදිය උපදිවේපක්කා. කෙලෙස් විපාකයක් එදෙන යම් කිසි මොනවහරි ලැබීමේ විපාකයක් එදෙන. එතකොට ධිට්ඨිය වෙනස්. දැන් මෙතන මේ නිවන් මාර්ගය කියන කාරණාවේ ධිට්ඨියේදී
එතනදී කතා කරන තැනදී දිට්ඨිය දුක්ඛ ඥාන සම්මුති ඥාන නිරෝධ ඥාන මග්ග ඥාන කියන එකත් එක්ක. ඒ නිසා ඒ ටික වෙනසෙන් තේරුම් ගන්නට ඕනේ. ඊළඟට තමයි නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපා සංකල්ප, විහිංස සංකල්ප. ඊළඟට සම්මා වාචා කියන්නේ. සම්මා වාචා කියලා කියන්නේ පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, මුසාවාදා. මෙන්න මේ වගේ වෙන්වීම. මුසාවාදා කියන එක බොරු කීම, කේලම් කීම, හිස් වචන, පරුස වචන. මෙන්න මේ කාරණාවෙන් වෙන්වීමේ කෘත්‍ය. වෙන්වීම. දැන් බලන්නකො දකින විදිහ එක ගත්තහම සංකල්පනා සිදුවෙන විදිය ගත්තහම වචන කතා කරන විදිහත් එහෙනම් ඒ විදිහටම නේද හැදෙන්නේ. යම් කිසි කෙනෙකුගේ වචන කතා කරන විදිය බොරු කියන එක, කේලාම් කියන එක, පරුස වචන, හිස් වචන කියන එක නම් දැක්ම සංකල්පනාව මොකක් වගේ තියෙන්නේ? සම්මා විදියට තියෙනවද? නැහැනේ. අඩුම තරමේ මේ ලෞකික කතා කරන, ලෞකික කියන කතා කරන සාසවා මේ පුණ්‍ය භාග්‍යා උපදි වේපක්කා කියන මෙන්න මේ නිර්වචනයවත් සිදු වෙලා තියෙනවා නම් ඔහු තුල මේ සංකල්පන බොරු කියන කියන්නේ සංකල්පනා වෙන්නත් බෑ ව්‍යාපාද ආදී වශයෙන්. එහෙනම් ditthiye වරදී. ඊළඟට කියන වචන කතා කරන කාරණා මේ බොරු කියනවා නම් කේලම් කියනවා නම් හිස් වචන කියනවන පරුස වචන කියනවා තව කෙනෙක් හිතරි දෙන්න කතා කරනවන ඒ පරුස වචනේ බුදුරණවහන්සේ ලස්සන විග්‍රහ කරලා පෙන්නනවා මජ්ක්‍ධිම නිකායේ දෙකේ දේශනා ගණනාවක හිස් වචන පිළිබඳ විග්‍රහ කරලා පෙන්නනවා මෙන්න මේවා කතා කරනවා නම් ඒ කතා කරන්නේ මොන සංකල්පන යටතේද ඒ කියන්නේ ඒ කතා කරනවා නම් ඒක මිච්ඡා වාචා මිච්ඡා වාචා තියෙන්නේ මිච්ඡා සංකල්පයක මිච්ඡා සංකල්ප තියෙන මිච්ඡා දිට්ඨියක ඊළඟ මිච්ඡා කම්මන්ත ප්‍රාණඝාතේ ඊළඟට සොරකම වැරදි කාම සේවනය මේ වගේ වෙන්වීම අන්න සම්මා කම්මන්තේ. එතකොට මේ වගේ වෙන් වෙන්නේ නැති බවක් කෙනෙකුගේ තියෙනවා නම් එයාගේ තියෙන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත. ඊළඟට සම්මා ආජීව කියන්නේ ජීවන පැවැත්ම. ජීවන පැවැත්ම තුළ මිච්ඡා ආජීව වැරදි විදිහේ ජීවන පැවැත්මක් නෑ. සම්මා වායාමයේ කියලා කියන්නේ එතන හතර ආකාරයට විග්‍රහ කරනවා. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීරිය, නූපන් අකුසල් නූපදීමේ වීරිය, නූපන් කුසල් ඉපදවීමේ වීරිය, උපන් කුසල් භාවිතා කිරීමේ වීරිය. මෙන්න මේ විදිහට වීරිය හතරක් විග්‍රහ කරනවා. එතකොට ඒ වීරිය හතර පැහැදිලි වෙන්නේ ඒ කුසලයේ කියන කාරණාව දකින විදිහත් එක්ක. දැන් අපි ගම්මක දකින්න විදිහ තුළ යාගේ ප්‍රතිපදාවක් තියෙනවා කියලා. ඒ ප්‍රතිපදාව දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන විදිහට නම් ඒකට අනුව තමයි සංකල්ප වාචා කම්මන්ත ආජීව වායාම වෙන එකක් නෙමෙයි. ඒ ඒ ඒකත් එක්ක සිදු වෙන්නේ. ඒ ප්‍රතිපදාවත් එක්කයි යන්නේ. එතකොට සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන්නේ සම්මා සතිය විග්‍රහ කරනවා. හතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙ කියන්නේ මොකද්ද? කායේ කායानुපස්සී විහෙරති, ආතාපේ සම්පජාන හතිමා විනේය ලෝකේ අභිජ්ජහ දොමනස්සං. වේදනාස වේදනානුපස්සී විහෙරති, ආතාපේ සම්පජාන හතිමා විනේය ලෝකේ අභිජ්ජහ දොමනස්සං. චිත්ත්‍ය චිත්තානුපස්සී විහෙරති, ආතාපේ සම්පජාන හතිමා විනේය ලෝකේ අභිජ්ජහ දොමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ආතාපේ සම්පජාන හතිමා විනේය ලෝකේ අභිජ්ජහ දොමනස්සං. මෙන්න මේ විදිහට විග්‍රහ කරන්නේ සතර සතිපට්ඨානෙ. දැන් අද හුරු වෙලා තියෙනවා සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ කයට සිහිය පැවැත්වීම, වේදනාවට සිහිය පැවැත්වීම, සිතට සිහිය පැවැත්වීම, ධර්මයන්ට සිහිය පැවැත්වීම කියලා. නෑ, එහෙම එකක් දේශනාවේ නෑ. ඒක බොරු. කයට සිහිය පැවැත්වීම කියලා එකක් නෙමෙයි තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නන්නේ මොකද්ද? කායේ කායානුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජහ දොමනස්ස. කයෙහි කය අනුව දකිමින් වාසය කිරීම. මොකද කයන පසනාව තියෙන්නේ කයෙහි කය අනුව දකිමින් වාසය කිරීම. දැන් මේ කයෙහි කය අනුව දකීම කයට සිහිය පැවැත්වීම කියලා නෙමෙයි තියෙන්නේ. කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා. කායේ කායානුපස්සී විරති ආතාපි. අන්න කොහොමද කරන්නේ? ආතාපි කෙලස්තාවනි වීර්ය සම්පජානෝ නුවන සතිමා සිහියේ. එතකොට කයෙහි කයානුව සිහිය පවත්වනවා කෙලෙස්තවන වීරිය නුවණ සිහියත් එක්ක.
ආතාපි සම්පජන හතිමා විනීය ලෝකේ අභිජ්ජහ දොමනස්ස. මොකද වෙන්නේ? අන්න අභිජ්ජහ දොමනස්සය දුරු කරමින්. දැන් එතකොට හතිපට්ඨානය කියලා කියන්නේ මේ කය ගැන බලන එක කියන එක නෙමෙයි. කයට සිහිය පවත්වනවා කියන එකත් නෙමෙයි. වේදනාව ගැන බලනවා, වේදනාවට සිහිය පවත්වනවා. සිත ගැන බලනවා, සිතට සිහිය පවත්වනවා. ධර්මයන් ගැන බලනවා, ධර්මයන්ට සිහිය පවත්වනවා කියන එකට නෙමෙයි හතිපට්ඨානෙ විග්‍රහ කරන්නේ. කයෙහි කය අනුව දකිමින් වාසය කිරීම. වේදනාවන්නේ වේදනාව අනුව දකිමින් වාසය කිරීම. සිතෙහි සිත අනුව දකිමින් වාසය කිරීම. ධර්මයන්නේ ධර්මයන් අනුව දකිමින් වාසය කිරීම කියන මෙන්න මේකට සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ නිසා ඒක තවදුරටත් අපි ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. හතිපට්ඨානය පිළිබඳව ඔබට හතිපට්ඨානය පිළිබඳව නැවත නැවත ඔබට හදාරන්න පුළුවන්. හතිපට්ඨානය පිළිබඳව අපි ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා. ඒ හතිපට්ඨානය පිළිබඳව පැහැදිලි කර විග්‍රහයන් නිවැරදිව දැන් මේ ඇතර මේ මාර්ගයේ හතිපට්ඨානය පිළිබඳව අපි ගොඩාක් විග්‍රහයන් කරලා තියෙනවා. ඔබට ඒ anomadassi.lk කියන වෙබ්සයිට් එකකින් ගිහිල්ලා නොමිලේට් ඩවුන්ලෝඩ් කරගෙන ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ කාරණාවේදී අපි පැහැදිලි කරලා පෙන්නනවා හතිපට්ඨානය කියන මේ බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙන විදිය, ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳ බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙන විදිය. අන්නේ කාරණාවන් ඔබ නිවැරදිව ඉගෙන ගන්නේ නැතුව මේ එක එක්කෙනා කියන විදිහකට මොනෝhari කරා කියලා ඒක බුදුරණවහන්සේ දේශනා කරපු දේ කරා වෙන්න බැහැනේ. ඒක මේකට හේතුව මොකද? බුද්ධ දේශනාවේ තියෙන දේ තියෙන විදිහට ඉගෙන ගන්නේ නෑ. බුද්ධ දේශනාවේ පැහැදිලි කරන කාරණාව ඒ විදිහට ඉගෙන ගන්නේ නෑ. ඔබ බුද්ධ දේශනාවේදී නිවැරදිව ඉගෙන ගන්න යමු උනොත් ඒ ඔබව කාටවත් රවට්ටන්න බෑ. ඔබව කාටවත් අන්ධවන්න බෑ. අන්න ඔබව කාටවත් රවට්ටන්න බැරි අන්ධවන්න බැරි වෙන විදිහේ ජීවිතයක් හුරු කරගන්න. නැත්තම් මෙහෙම හතිපට්ඨානිය පුරුදු කරන්න, මෙහෙමයි සම්මා දිට්ඨි, මෙහෙමයි සම්මා සංකල්ප, මෙහෙමයි සම්මා වාචා කිය කියා එක එක්කෙනාට හිතන හිතලු පරම්පරාවෙන් ආපු දේවල් මොනවා හරි පිටකවල තිබ්බයි කියලා දැන් මොනවා හරි දේවල් ඔබට හිතන්න දෙන්න නැතුව අන්ධව ඔබව ඒකට පොළඹවන්න හුරු කරයි. අන්ධව කියන්නේ ඔබේ අන්ධ භාවයමයි මේ තවත් ඉතුරු කරන්නේ, ඔබව මෝඩකමයි තියාගන්න. ඉතින් එහෙම යන්න නැති වෙන්න ඔබ බුදු දේශනාව ඉගෙන ගන්න. සියලුම බුදු දේශනාවන් ඉගෙන ගන්න. ඒ බුදු දේශනාවන් ඉගෙන ගත්තොත් විතරයි ඔබව කාටවත් රවට්ටන්න බැරි. හැබැයි බුදු දේශනාව ඉගෙන ගන්නකොට ඔබට ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙන්නට ඕනේ. ඔබට හිතන්න අයිතියක් තියෙන්නට ඕනේ. ඔබ ප්‍රශ්න කරන්න තුව අන්ධව ආ මේක පිළිගන්න කියලා එහෙම එකක් නැහැ. අපි ඉගෙනගෙන ඒකේ තියෙන කාරණාව මේක කොහොමද මේ කියලා තියෙන්නේ, මේ කොහොමද මේ කියලා තියෙන්නේ අන්නේම හිතන්නට ඕන. ඉතින් ඒ නිසා නිවැරදිව සූත්‍රයන් ඔබ අධ්‍යයනය කරන්න, දේශනාවන් හොඳට බලන්න, ඒ තියෙන දේශනාවේ තියෙන විදිහම බලන්න. ඉතින් ඒකටත් ඔබට පුළුවන් anomadassi.lk කියන වෙබ්සයිට් එකෙන් ඔබට ගොඩාක් සියලුම දේශනා අපි ඒ බුද්ධ දේශනාවන් සියල්ලම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් තවදුරටත් මේක ඉගෙන ගන්න ඔබ ඒ දේශනාවන් වලට යොමු වෙන්න. ඒ දේශනාවන් වලට ඔබ දේශනාවන් ඉගෙන ගත්තේ නැත්නම්, ඔබ දේශනාවන් පිළිබඳව දන්නේ නැත්නම් ඔබ නිකන් ඔහි තව කෙනෙක් කියන වැඩපිළිවෙලක් එක්ක අන්ධව කටයුතු කරන එකක් විතරයි වෙන්නේ. එතකොට දැන් ඔන්න මං හතිපට්ඨාන කියන කියද්දි එක වැඩිපුර පැහැදිලි කරේ මේ සමාජයේ හතිපට්ඨානිය කියන කාරණාව තුළදී හුරු වෙලා තියෙනවා. කයට සිහිය පැවැත්වීම, වේදනාවට සිහිය පැවැත්වීම, හිතට ධර්මයන්ට සිහිය පැවැත්වීම, මේ කය ගැන බැලීම මේ මේවට හුරු වෙලා ඒ සමාජ වචනවලට හුරු වෙලා අඩම බුදුරන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන කාරණාවක් දන්නේ නැහැ. ඒ නිසා බුද්ධ වචනේ තියෙන ටික බලන්න. ඊළඟට තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා පැහැදිලි කරන්නේ මොකද්ද? පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට ඒ සාමාන්‍යයෙන් හැම විග්‍රහයම තියෙන්නේ මේ විදියට. සම්මා සමාධිය කියන කාරණාව පිරෙන්නේ මහජත්වාරික සූත්‍රය පැහැදිලි කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ හතම ඇති තැනයි සම්මා සමාධිය, ආර්ය සම්මා සමාධිය ඇති වෙන්නේ. ඒ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන මේ විග්‍රහය කතා කරන ආර්ය සම්මා සමාධිය ඇති වෙන්නේ මේ කාරණා හත පිරෙන්නටම ඕනේ.
එහෙනම් මේ හත ඔබ ඉගෙන ගන්නටම ඕනේ. මේ හත ඉගෙනගත් මේ හත පිළිබඳ ඥානයක් ඇති වෙන්නටම ඕනේ ආර්ය සම්මා සමාධියක් කියන කාරණාවට යොමු වෙන්නේ. දැන් ඔහොම නැතුව ඒ කිසි දෙයක් දන්නේ නැතුව ඔබ භාවනා කරන්න යමු වෙලා ඔබට මොනවා හරි සංකල්ප ගොඩාක් ඇවිදිලා බාහිර කෙලෙස් එනවා කියන එක නැති වෙයි. මොකද ඇත්තටම ඉන්දියා සමාජයේ පුදුම විදිහට විමුක්තිකාමෙන් හිටියා. ඒතකොට ඒ විමුක්තිකාමෙන් පුදුමාකාර විදිහට ජීවිතේ සත්‍යයක් කෙවුවා. ඒ සත්‍යයේ ආධ්‍යාත්ම සංසිඳීමක් ඇති වුණා. ඒ ආධ්‍යාත්ම සංසිඳීමත් එක්ක යාලා ජීවත් වුණා. ඉතින් බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා අපලත් එච්චරනම් අතර ඒ ටිකෙන් අතර වෙනවා නම් අඩුම තරමේ සමහර දේවල් බලනකොට ඒ ටිකවත් නැති සයිස් එකක් තියෙනවා. ඒ සබහයවත් නැ එච්චරටම අර නිකන් ඔහි මේ මේ අඥාන ඉදිරිය හුරු කරන එකක් විතරයි තියෙන්නේ. එහෙම නොවෙන්නට නම් අපි මේක හොඳට ඉගෙන ගන්නට ඕනේ. එහෙනම් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම ඇති සමාධි. දැන් ඔබට මම එක සාමාන්‍ය සරල විශ්ලම විග්‍රහ කරේ. බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙනවා. තව මේක විග්‍රහ යන්න තියෙන ගොඩක්. දැන් මේක ඉගෙන ගන්නකොට මම ඔබට මුලින්ම පැහැදිලි කරා සම්මාදිට්ඨි කියන එකේ වචනයේ අර්ථය ඒ සියල්ලක් මේක දැනගන්නට ඕනේ. මොකද වෙන රටක භාෂාවකින් පෙන්නපු කරුණු වෙන සමාජයක විවහාර කරන භාෂාවකින් පෙන්නපු කරුණු ටිකක් තියෙනවා. වෙන සමාජයක විවහාර කර භාෂාවකින් මාගද සමාජය විවහාර කර භාෂාවකින් පෙන්නපු ඒ සම්මාදිට්ඨි කියන දේ තුළ අපි අපේ භාෂාවට ඒකේ නිර්වචනය පැහැදිලි කරගන්න එපා ඉස්සල්ලාම. ඒ වචන තේරුම ඉස්සල්ලාම. නැත්තම් අපි ඒ වචන තේරුම දන්නේ නැතුව ඒකේ විග්‍රහය ඉගෙන ගත්ත කියලා වැඩක් නැහෙනි. ඉස්සලා මේ වචනේ තේරුම දැනගන්නට ඕනේ. ඒ වචනේ අපි තුලින් විවහාරයට අපි දියුණු කරගන්නට ඕනේ. විවහාරයට ඉස්සලාම ඒක ඇති කරගෙනයි අපිට ඒකේ විග්‍රහයට යන්න පුළුවන්. සම්මාදිට්ඨිය විග්‍රහ කරද්දී දැන් දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥානිනේ විග්‍රහ කරේ. ඒතකොට මෙන්න මේ ඥාන තුල තව විග්‍රහයක් තියෙනවා. මොකද්ද මේ දුක්ඛ ඥානිය කියන්නේ? දුක්ඛ සමුදය ඥානිය කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධේ ඥානිය කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය කියන මේ ඥානිය මොකද්ද කියලා තව විග්‍රහය තියෙනවා. දැන් මෙන්න මේකත් දැන් හොයන්න පටන් ගන්නට ඕනේ. දැන් මේ පෙන්වෙන සංකල්පයක් පිළිබඳව නෙමෙයි ඥානියක් පිළිබඳව. එතකොට මේ ඥානිය තුළ විග්‍රහ වෙන්නේ මොකද්ද? දැන් මේ ඥානීය විග්‍රහය බලන්න ඕනේ. මේ ඥානීය විග්‍රහය කියන කාරණාව බලන්න කලින් පින්වතුනි අපි ඉස්සල්ලාම මේ ටික මෙහෙම ඉගෙන ගත්තේ නැත්නම් කවදාවත් මේ ඥානීය විග්‍රහය ලබා තේරුම් ගන්න බැරි වෙනවා. ඇයි හිතන්නේ නැහෙනි? නිකන් ඔහේ ඉගෙන ගන්නවනේ. අර නිකන් කියන්නේ ගිරව් වගේ ඔහේ අර මේ වචනේ සීල තියෙන සමාජයේ විවහාරික වචනේ අර්ථයවත් දන්නේ නැතුව ඉගෙන ගන්න. දැන් ඒ කාලේ ඉගෙන ගත්තේ කොහොමද? ඒ කාලේ ඉගෙන ගත්තේ සමාජයේ විවහාරික වචනේ අර්ථයත් එක්ක. බුදුරන් වහන්සේ අරණ විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා ධර්මයේ දේශනා කරනකොට ඒ සමාජයේ විවහාර කරන කාරණා තුලින් විවහාර මාත්‍රයෙන් ඒක ඉස්මතු කරනවා කියලා. ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට ඒ විවහාරයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් අපි මගධ සමාජයේ විවහාර වෙච්ච වචන මේ සමාජය තුළට විස්තර කර යුත්තේ මේ සමාජයේ විවහාරයෙන්ද නැද්ද? මේ සමාජයේ විවහාරයෙන්. අපි අලුතෙන් ඒකට වචනයක් මේ සමාජයට දැම්මා කියලා හරියනවද විවහාර කරන්නේ? නැහැ. එහෙනම් සම්මාදිට්ඨිය සම්මා සංකල්පාදී මේ කාරණා ටික ඉදිරිපත් වෙද්දී මේ සමාජය තුළින් වචන ටිකක් ඉස්මතු වෙන්නටම වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට ඔන සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන මේ වගේ සාමාන්‍ය අර්ථය. දුක්ඛේ ඥානං කියන විග්‍රහ කරා. දැන් තව මේකේ විග්‍රහය දෙනවා. දුක්ඛේ ඥානං කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. දැන් මේ මොකද්ද මේ ඥාන? දැන් මම ඔබට මුලින් පැහැදිලි කරා මේවා ඥාන මිසක් සංකල්ප නෙමේ. දුක් විඳවිල්ලක් කියලා තවත් ලැබෙන එකක් නෙමෙයි. වැටහීම කියන කාරණා අපි තව වචනකින් ගමුකෝ. වැටහීම කියන එක වැටහීම නුවණක්. දැන් යමක් වැටහෙනවා කියන කාරණාව නුවණකින් යුක්තභාවේ විඳවිල්ලක් නෙමෙයි. දැන් ඔන්න බලන්න ජාතිපි දුක්ඛ, ඉපදීම දුක. ඉපදීම දුකක් කියන කාරණාව විඳවිල්ලක් කියලා කතා කරන්නේ දුක. මොකද අපි බුදුරන් වහන්සේ රහෝගත සූත්‍ර සංවිතනකේ 4 පෙන්නනවා මේ දුක කියන කාරණාව සැප දුක, අදුක්කම සුඛ කියලා වේදනා තුනක් තියෙනවා. ඒ වගේම තමයි සියලු වේදනාවන් සබ්බේ සංඛාරා දුක්ඛා. එතකොට එතන පෙන්නන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. එතකොට සැපත් දුකක් අදුක්කම සුඛක් ඇද ඒ සියල්ලක්ම සකස් වීම කියන දුක. ඊළඟට සැප දුක අදුක්කම සුඛ වේදනා තුනක් තියෙනවා. එතකොට එතනදී වේදනාව කියලා වෙනම සැප වේදනාව කියලා එකක් තියෙනවානේ. හැබැයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන කාරණාවේදී සියලු සංස්කාරයෝ දුකයි කියනකොට එතකොට මේ සැප දුක දුක්ඛම සුඛ කියන කතාවන්නේ සියල්ලම දුක. හැබැයි දුක් වේදනා කියලා නිර්වචනය නෙමෙයි. දුක් වේදනා කියද්දී සැප විඳිනවා
දුක විදිනවා දුක්කම සුඛ විදිනවා. දුකයි කියන විග්‍රහ කරනකොට සියල්ලම දුකයි කියනකොට ඒ දුක කියන නිර්වචනයේ දුක් වේදනා කියන නිර්වචනය දෙක. හොඳට තේරුම් ගන්න. දුක් වේදනා කියන නිර්වචනයයි දුක කියන නිර්වචනයයි දෙක. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නිර්වචනයේදීත් දුක කියන්නේ දුක් වේදනා කියන එක නෙමෙයි. අද ඕක ගොඩාක් පටලවගෙන තියෙනවා. දුක් වේදනාව කියන කාරණාව එක දාගෙන දැන් අපි ගත්තොත් යමක් අනිත් වෙලා යනකොට ඔන්න දුක දුක වෙන්නේ කොහොමද? දැන් දුක කියන්නේ දුක් වේදනාව. දුක් වේදනාව ගැන කියලා නැහැනේ. ඒ දුක් වේදනාව කියන්නේ දුක් විඳවීම. කියන්නේ විඳවනවා කියන අපි දැන් විඳවනවා විඳවනවා. දැන් අසනීපයක් කොන සුව වෙනවා. අසනීපයක් සුව වෙනකොට ඒක අනිත් වෙලා යනවා. දැන් විඳවනවා. දුක විඳවන්නේ නැහැ සැපනේ විඳවන්නේ. විඳවීමක් ගැන නෙමෙයිනේ මේ කියන්නේ. දුකක් ගැන කියන්නේ. දුක ඒක හොඳට තේරුම් ගන්න. දුක විඳවීමයි දුකයි කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. එතකොට නම් මේ ඉපදීම දුකක් කියන්නේ ඉපදීම දුක් විඳවීමක් කියලා කියන එක නෙමෙයි. දැන් ඒක ඥානයක් නෙමෙයි. දැන් ඒක ඥානයක් වෙන්න බෑනේ. ලෙඩවීම දුක් විඳවීමක්. දැන් ලෙඩවීම දුක් විඳවීමක් කියන කාරණාව දැන් දුක් විඳවීමක් කියන එක සියලු දෙනාම දන්නේ නැද්ද? ලෙඩවීම දුක් විඳවීමක්. ලෙඩ වෙච්ච අයගෙන් අහන්නක ඔබ දැන් දුක් විඳවීමකින්ද සැප විඳවීමකින්ද ඉන්නේ කියලා. දුක් විඳවීමකින්. ඉතින් ඒක ඥානයක් වෙන්නේ කොහොමද? එහෙනම් එයාලට දුක්ඛේ ඥානය තියලා එයාලා සම්මාදිටිය නුක්ත වෙලානේ. දුක් විඳවීමක ඉන්නවා නම් ඒක ඒ කියන්නේ දුක් විඳවීම කියන එක දුකයි කියන නිර්වචනය නැහැ. දුක්ඛේ ඥානයයි කියලා කියනකොට ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණය දුකක් එහෙම පෙන්නනවා මිස ලෙඩවීම දුක් විඳවීම, වයසට යාම දුක් විඳවීම, මරණයේ දුක් විඳවීම, ඒ කරුණ මේ ලෝකයේ අය දන්නව ඔය දුක් විඳවීමක් කියලා. ඒක ඥානයක් නෙමෙයි. ඒක සංකල්පයක්. ඒක මේ ලෝකයේ තියෙන තවත් මේ ලෝකයට මුහුණ දෙන විඳවන ස්වභාවයක්. එච්චරයි. ප්‍රියංග වින්වීම දුක් විඳවීම. දැන් මේක ඥානයක් වෙන්නේ කොහොමද? අප්‍රියංග එකතු වීම දුක් විඳවීම. කැමති වෙන දේ නොලැබීම දුක් විඳවීම. අන්න අවසානට පෙන්වන සංකීර්තියේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. හකුලුවලා කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකක් කියනවා. දැන් මෙතනදි බලන්න මේ පැහැදිලි කරන කාරණාව එහෙනම් මේ මොකද්ද මේ විග්‍රහ කරගෙන ආවේ? සක්කාය. සක්කාය කියන කාරණාව අන්න පැහැදිලි වෙනව අර්ථානිතව. මොකද්ද සක්කාය කියන්නේ? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ. ඔය පහටනේ පංච උපාදානස්කන්ධ කියන්නේ. ඔකනේ සක්කාය කියන්නේ. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන නිර්වචනේ සුඛියත්වය කියන පැහැදිලි කිරීම. මෙන්න මේ සුඛියත්වය කියන කාරණාව තමයි අර පැහැදිලි වුණේ. සොකීයත්වයේ කියන නිර්වචනේ සොකීයත්වයෙන් ලැබුණ දේ. දැන් අපට තියෙන්නේ මම නේද දුක් විඳවන්නේ. මට දුක් විඳීමක් ලැබෙනවා. ඒතර මම පැත්තක ඉන්නවා. ලෙඩ වෙච්ච කෙනා ඉන්නවා. ලෙඩ වුණාට පස්සේ ලෙඩ වෙච්ච කෙනෙක් වෙනම ඉන්නවා. ලෙඩවීමක් තියෙනවා. මමයි ලෙඩ වුනේ. මම වෙනම ඉන්නවා. මම විඳවනවා දුක් විඳවීම. එහෙම එකක් නෙමෙයි පැහැදිලි කරන්නේ. දුක් විඳවීමක් කියලා කතා කරන්නේ. හොඳට බලන්න දේශනාවේ තියෙද කියලා. දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරද්දී ඥානෙ විග්‍රහ කරද්දී ජාතිපි දුක්ඛා වේදනා, ජරාපි දුක්ඛා වේදනා, ව්‍යාධපි දුක්ඛෝ වේදනා, මරණම්පි දුක්ඛං වේදනා, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ වේදනා, පීහේ විපයෝගෝ දුක්ඛෝ වේදනා. එහෙම පැහැදිලි කළානේ. ඥානයක් විග්‍රහ කරන්නේ. අන්නේ ඥානය පිළිබඳ දැනගන්නට ඕන. ඊළඟට සංකීර්තන පංච පාදානස්කන්ධා දුක්ඛ. ඉතින් මේක ඔබ ඉගෙන ගන්නට ඕනේ. මේ මිහිම මේ දේශනාවේ තියෙන දේවල් ඉගෙන ගන්න නැතුව එක එක්කෙනා කියන කාරණාවට මේ ඔබව අන්දන්ඩ ඔබ ඉඩ හරින්න එපා. එක දෙයක් කරන, තව එක්කෙනෙක් තව දෙයක් කරන. ඇයි මෙහෙම වෙන්නේ? අපි මේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තව කෙනෙකුට අපිව අන්දන්ඩ අපි හුරු කරවනවා. අපි මෝඩකමට තැන දෙනවා. ඒක හරිම පුදුම විදිහට මේ බෞද්ධ සමාජය හුරුලා තියෙනවා. ඊළඟට දුක්ක සමුදේ පෙන්නනි යායන්තන්නා පෝනු භවික නන්දි රාග සහගත තත සත්‍රාපි නන්දිනී සේතී දං කාමතන්නා භවතන්නා ඉභවතන්නා. එතකොට තණ්හාව කියලා කාරණා පෙන්නන්නේ පැවැත්මක් නැවත ඇති කරන ඒ දැන් හතුටින් පිළිගන්නා වූ කාරණාවට. ඒක කාම භව විභව. කාමයේ පැවැත්ම නොපැවැත්ම මේ විදිහට තණ්හාවේ කෘත්‍ය තියෙනවා. දැන් අපි කාම තණ්හා මොකද්ද? භව විභව තණ්හා මොකද්ද? මේවා වෙනම ඉගෙන ගන්න වෙනවා. ඒවට වෙනම නිර්වචන තියෙනවා. ඊළඟට ඒ තණ්හාව මුතුනත නිරුද්ධ වීමයි දුක්ඛ නිරෝධය. දැන් මෙන්න මේ විදිහට යමු වෙන මාර්ගය අන්න සම්මාදිට සංකල්ප වාචා කම්මන්ත කියන මෙන්න මේ මාර්ගාංග අටින් යුක්ත බව
ආරෙස්ට් මේ මේ ආරෙස්ටාංග මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් ආර්ය දිට්ඨිය තියෙනවා නම් ඒ දිට්ඨිය ඇති වෙන්න එයා අන්න නිවන් මාර්ගට යමු වෙනට ඕනේ. මේකට ප්‍රධානම කාරණා මොකද්ද? සද්ධර්ම ශ්‍රවණියයි යෝනිසෝ මනසිකාරය. නිවර්ජි ධර්ම ඉගෙන ගැනීමමයි ඒ තුලින් උපදින යෝනිසෝ, ඒ තුලින් උපදින වූ මනසිකාරය. හැබැයි ඒක එක්ක ඒ අනුව ඉපදින්නට නිවර්දිව ධර්මයේ ඉගෙන ගන්න නැති වුණොත් අපට ඕන අපිට කවුරු හරි අපට තේරෙන මොනවා හරි කියලා දෙනවා නම් ඒක පින්වතුනි බුදුරන් වහන්සේගේ බුද්ධ වචන වෙන්නේ නැහැ. ඒක නිවන් මඟ වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඔබ නිවන් මඟ ඔබට තේරුම් ගන්නට නම් සැබෑ බුද්ධ වචනිය ඒ විදිහට ඉගෙන ගන්න. එක එක්කිනා පරම්පරාවෙන් ආ පමණට මේ අන්දන ඇඳිල්ලට අහු වෙන්න එපා. ඔබ සත්‍යවාදී වෙන ප්‍රශ්න කරන්න. ඔබ විචක්ෂණය කරන්න. ජීවිතය ඇත්ත හොයන්න. අන්න ඒ විදිහට ජීවිතය ගත කරොත් නුවණින් යුක්තව ගත කරොත් වෙන ආගම් වගේ ඔබව අන්දන තත්වයකට ඔබවවත් කරන්න බැරි වෙනවා. නැත්තම් ඔබවත් ඇඳිලා අනිත් අයත් අන්දනවා. සියලුම දෙනා අන්ධ පරම්පරාවකට යමු වෙනවා. කවදාවත් දුකින් නිදහස් වෙන්න නිවන් මගක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන අයට ඔබ වන්දන නැති වෙනට නම් මේ ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳව මේ ප්‍රතිපදාවන් පිළිබඳව බුද්ධ වචනයේ තියෙන දේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ කාරණා තුළ තියෙන කරුණු ප්‍රශ්න කරන්න. සමාජය තුළ විවහාරයත් එක්ක ඒ කාරණා මොකද්ද මේක පෙන්වන්නේ කියලා හිතන්න. ඔය විදිහට ධර්මයට යමු වෙන්න මෝඩ විදිහට අන්ධ විදිහට ජීවිතේ හුරු කරන්න එපා. ඉතින් එහෙම නොවේ සත්‍ය කරා යමු වෙන්න ඔබට මේ ධර්ම කාරණා ටිකත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාවතුල විකාශනය කිරීම සඳහා හදාහි දායකත්වය දරනු ලබන්නේ අප්‍රේල් මාස 29 වන දින ජන්මදිනයේ දින හතමුණගේ දෝන ප්‍රේමාවති මහත්මියගේ දියණිය සහ පුතුණුවන් විසින් හෝමාගම ප්‍රගතිමාවත අංකක දරණ නිවසේ පදිංචි හතමුණගේ දෝන ප්‍රේමාවති මාතාවගේ 91 වන ජන්මදිනය නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර එතුමියට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායු සම්පන්නත්වයත් උතුම් ආර්ය සත්‍ය අවබෝධයත් ලැබීමට මේ කුසල හේතු වාසනා වේවා. ඒ වගේම එතුමියගේ නමින් මියගේ ඥාතීන්ටද උතුම් ධර්ම දානමය කුසලයේ පුණ්‍ය අනුමෝදනාවක් වේවා. නිර්වාණ සුවේ සාක්ෂාත් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මේ රසකරගත සියලු පුණ්‍ය ධර්මයන් ඒ නම් සඳහන් කරපු හතමුණගේ දෝන ප්‍රේමාවති මාතාවට 91 වෙනි ජන්මදිනය නිමිත්තෙන් තමයි සිදු කරන්නේ. ඉතින් මේ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙත්වා උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම එතුමිය නමින් මියගේ සියලු ඥාතීන් පරලෝක ජීවිත සුඛී සුප්පත් භාවයට පත්වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. දායකත්වය දරන්නා වූ එතුමියගේ දියණිය සහ පුතණුවන්ටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රසකරගත සියලු පුණ්‍ය ධර්මයන් ඔබ නමින් මියගිය ධර්මස් ඔබ නම් මියගිය සියලු දෙනාට අනුමෝදන් ලැබ උතුම් දහමින් සැනසෙන්න හේතු වේවා. ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං.